අපි මේනකා ළඟට ගියේ කේ මේනකා ළඟින්ම වැඩේ පටන් ගමු. ඔයාට මතකද මේනකා මේ මං අහන්න යන කතාව ඔයා තුන් හිතකින්වත් හිතන්නේ නැහැ මේ එකක් කමයි කියලා. මේ දැන් මොහොතකට පෙර දැනගත්ත කතාව මේ අහන්න හදන්නේ. ඔයාට මතකද ඔයා තෙම්බතා සමග පළමුවරට නුවර එළියනවා. බය වෙන්න එපා අම්මත් ඉන්නවා කාඩකේ. අම්මයි ඔයයි තෙම්බතයි තුන් දෙනා නුවර එළියනවා. ඒ වෙලාවේ දැන් නුවර එළියට ළඟා වෙමින් පවතින්නේ අර අමුතු සුන්දර පරිසරය. දැන් දුක ඔයයි මායි පොඩි දෙපසකට යමු. ඒ වගේ සුන්දර පරිසරයකට යද්දී ඔයාට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? ඒ කියන්නේ මං කියන්නේ ඔයා වෙන්න ඕනේ අර පෙම්බතා. නැත්නම් ඔයා වෙන්න ඕනේ මේනකා. මේ පළමු දෙන්නන් මුඛා වුණත් නුවරේ ළඟනේ ඇති වෙන්නේ පුදුම ප්‍රේමණීය හැඟීමක් ආදරයක් සිසිලසෙක් අර සීතල. ආදරේ පටන් ගත්ත සමය අනිත් එක. ඔව් يعني ඒ වෙලාවේ නම් අනිවාර්යයෙන්ම තුරු වෙලා සිප ගන්න සිතෙනවා. මම එච්චර එච්චර හිතුවේ නෑ. මම එච්චර හිතුවේ නෑ. හරි. දැන් මෙහෙමයි. දැන් ඇත්තටම සුජානි දැන් යනවා සුදු පාට මීදුම් ගලලා. හරි. කඳු යාය මීදුමෙන් වැහිලා. හරි. වලාකුළු ආත්ෙලා ඒ සුන්දර අධ්‍යක්ීමත් එක්ක සීතල දැනෙනවා. අම්මා හිටියට කමන්නෑ කියලා මේ ඇත්තම සිද්ධියක්. මෙයාගේ පෙම්වතා මෙයාට ලං වෙලා කිව්වා රත්තරන් මං ඔයාට ගොඩාක් ආදරේ කියලා. ඔයා මොකද්ද ඒ වෙලාවේ කිව්වේ? මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? නෝ නෙවෙයි. එයාම තමයි කිව්වේ. වෙනවරු නෝ. Thank you. මම්ම කියන්නද? ඔයා හරියට කියන එකක් නෑ. සුජාන දැන් එයා ලං වෙලා කියනවා. කිව්වට පස්සේ හරිද වැරද්ද කියන්න. ලං වෙලා කියනවා මගේ රත්තරන් මං ඔයාට ගොඩාක් ආදරේ කියලා. එයා මෙහෙම බැලුවලු. අයි ළඟම තියෙන ආපකඩේ නවත්තන්න කිව්වලු. මට බඩේ ආපකඩේ නවත්තන්න කිව්වලු ළඟම තියෙන. නෑ ඇත්ත කතාව මෙහෙමයි. අපි නුවරෙල් ගිහිල්ලා එවලෙ. අයියාගේ ෆැමිලි එකේ අයයි අපි ඔක්කොලම මේ වෑන් එකේ ගිහිල්ලා ඒගොල්ලොන් මේ දාලා මේ හිටපු බංගලකට අපි ගියා රැට කෑම එහෙම අරන් එන. එනකොට දැන් හොඳටම බඩගිනි සීතලයි. ඔක්කොම මේ ආප කඩයක් කරා නම් ඊට වඩා හොඳයි කියලා හිතනවා. මම කියන්නේ ඔව් මම කිව්වා.